සාගර හන්තානට යන පාරට වාහනේ දැම්මේය. හන්තාන රෙස්ට් හමුවන්නේ ඒ පාරේදීය. අද රෑ වෙනකල් ඉඳලා යමු. ඔව් ඇයව බැස්සුවේ. අපි පහලට යනවා. අපට කෝපි එවනවද? හන්තානේ දිස්සන්නේ පහලටම ගිය විටේ. ඩිනර් ගන්නවද සර්? ඔව් ටිකක් රෑ වෙලා. මං කෝපි ගේන්නම්. ඔහු පහලට ගියේ ඇගේ අතින් අල්ලාගෙනමයි. ආරක්කු සිටිනසේ සකස් කළ සමන්වැල් මැදින් දෙන්නා පහලට ගිය ගල්පඩි බසිමිනි. හන්තානට මොහොන්ලා හදා ඇති පුංචි පුංචි හට හමුවන්නේ එවිටය. තුර්ලතා වලින් වටවූ ඒ ප්‍රදේශය පුරාම තැනින් තැන පොකුරු පහන් දල්වා ඇත. එතනට ආවිට මුළු හන්තානයම සුන්දරව දිස්සෙයි. රටවුළු දමා සාදා ඇති හට්ටට ලීවලින්ම බංකු සාදා ඇත. ලස්සනයිනේ. සපූ තැනින් තැන විදුලි පහන් නිලි දිස්සන හන්තානේ දෙස බලා කීවාය. මෙතන හොඳයිද අර බඩ කියන්න? හොඳයි. තුනේ සීතල නිසා සපූ දෙවුරු හකුලා ගත්තාය. හන්තානේ දෙසෙන් ඉදිරියට සීතල සුනගක් හමාගෙන යයි. අද අත් නැති බ්ලවුස් එකක් ඇඳලානේ. ඒකයි සීතල. සාගරයේ උරතල පිරිමැද කීවේ. ඔහු ඇය ළඟම වාඩි වීගෙන ඒ මුහුණ දෙස බලා උන්නේ. ඉතින් කියන්න. බෑ බෑ, කෝපිකක් බීලම කියන්නම්. ඔහු කට ඇදකර සිනාසුනියේ. සපෝ මුළු ඇඟම පණ නැති කරගෙන ඔහුගේ වතර බර වූවාය. ගොඩක් දුක් විඳි විඳි ඉවසවන්නේ. මේ චුට්ටි ඉවසන්න. සුදු ඇඳගත් වේටර්වරයා කෝපි ගෙනවිත් තිබුවේ. මං හදන්නද සර්? එපා, මං හදන්නම්. සාගර පුංචි ලීව් ස්ටූල් එක ළඟට ගත්තේ. මං වගේම දුප්පත් කොල්ලෙක් මට සර්ලු. ඕ කිවි දුකිනි. අතීතී මතක තියෙන ටික දෙනාටනේ උඩට ආපු ගමන් ඔක්කොම අමතක කරනවා. එහෙම උන්ට හරියන්නේ නැහැ චූටි මෙනික. සරංගල් උඩ යන්න නම් අත පස්සට දාන්න ඕන. සපෝ කෝපි හදන ඕදස බලාගත්තනම් බලා වුණාය. ඈතින් දැල්වෑ ඇති කහපෑගත් විදුලි බබුලේ තුනී ආලෝකය ඔහුගේ මූණ මත ලස්සන්ට වැටි ඇත. ඔන්න අපි දෙන්නටම එකයි හැදුවේ. උගුර උගුර බමු. සපෝ උගුරබ්බී උන්නාය. සාගර කෝපි උගුරබ්බීවි ඉක්මනෙනි. හොරා පටගාල බීල දෙනවා. කතාව හලම කෝපි බමුකෝ. එන්න. ඔහු පැමිණ ඇය ළඟින්ම ඉඳගත්තේ. සපු ඔහු ඉන්න පැත්තට හැරි එහෙ මොහොන මොහොතකට අත කෑවාය. කියන දේ අහලා පුදුම වෙයි. අම්මා තාත්තට ඔක්කොම කියලා. මං ගැන? එයා සපු මලි කේටස් කරන කොල්ලා ගැන හරියට වර්ණනා කරානේ දවල් ඇවිත්. ඉතින් අම්මා කියලා කෙල්ල ආදරේ කරන්නේ ඒ ධෛර්යවන්ත කොල්ලට තමා කියලා. සාගර අදාගත නොහැකිවමින් සපු දෙස බලා උන්නේ. එතකොට තාත්තට පුදුමලු. හරියට දුක්ුණාලු. ඇයි? මං එහෙම කොල්ලෙක්ට ආදරේ කරද්දි මාව අර වගේ මිනිහෙට දුන්නට. අම්මා කියලාද මං ෆාම් එකේ වැඩට ආපු? ඔව්, ඒකම තමා තාත්තට පුදුම. ෆාම් එකෙන් ගිය කොල්ලා සපුමලි කේටස් පටන් අරන් මේ තත්ත්වයට ආවේ තනියම. ඒ කතාව හරි පුදුම හිතෙන කතාවක්නේ. බැඳලා ගිය කෙල්ලගේ නමින් බිස්නස් පටන් ගන්න නෑනේ. එහෙම කෙල්ලෙකුට මෙහෙම ආදරේ කරන්නෙත් නෑනේ නේද? සපෝගේ දැසල කඳුලිය ඇයෝගේ උරතලේ බඳාගෙනම හිස ගසා ගත්තාය. හැමදාම චූටි මැනික මගේනේ. එහෙම හිතපු ඔයාට වරදින්න හේතුවක් නෑනි රත්තරන්. ඉතින් තාත්තා එතකොට? තාත්තට ඔයාව බලන්න ආසලු, කතා කරන්න ආසලු. මාව? සපෝ කියද්දි ඇගේ ඇස්වලින් කඳුළු ගලයි. මගේ සුදු මනමාල මහත්තයා එනව නේද සෙනසුරාදට මාව බලන්න? සපු ඇසුවේ අඬමිනි. සාගර එහෙමම නැගිට්ටේ. තාත්තා මට සෙනසුරාද එන්න කිව්වා. ඔව්. ඒ කියන්නේ
ඒ කියන්නේ තාත්තා අපේ සම්බන්ධයට කැමති. මයි අද්දි එයා ගිහින් මං කතා කරලා එයාට පින් දුන්නා. මායි පින් දෙන්න ඕන චූටි මැනික. නෑ, එයා එන්න කියන්නේ ඔයාට ප්‍රශංසා කරන්න. ඔයයි මේ කතාවේ වීරය රත්තරන්, වෙන කවුරුවත් නෙමේ. සබෝ කිවි පිටිපසින් ගොස් ඔහුව වැළඳ ගනිමිනි. ජීවිතයේ දුක් විඳින කාලේ ඉවරයි රත්තරන්. සාගර එහෙමම හැරි අය වැළඳ ගත්තේ. එහෙනම් සපු මලියව මට ලැබුණා. මං ඔයාගේ. ඔයා අඬන්නේ ඇයි මැනික? දැන් මටත් ටිකක් අඬන්න දෙන්න. ඔයාගේ හිස මත මුහුණ තබාගෙන කීවේය. අම්මෙක් තාත්තෙක් නැතුව මං තනියම සෙනසුරාදා ඉන්නේ. කමක් නැද්ද? එහෙම ඉන්නේ එක පාරක් අසාද මැඳලා දික්කසාද වෙන්න යන කෙල්ලෙක්ව බලන්න. ඒකට කමක් නැත්. සාගරයේ මොනම දෝතර ගත්තේ. ජනිත් මෝඩේ. මං හිතුවා මේ මල ඌ තියාගනේ කියලා. තියාගත්තත් මං ඌලඟ ඉන්නේ නැහැ. දෙයියෝ තියන්නෙත් නැහැ. දැන් යාළව මතක් කරන්න එපා. අපේ කතාවේ වෙන නම් නැහැ. අර හන්තාන උඩට ගිහින් මට කෑ ගහන්න හිතෙනවා. සාගර කීවේ සතුටිනි. මොනාද චූටි මැනිකට මගෙන් ඕන? කියන්න. ඕන දෙයක් මන් දෙන්නම්. ඉල්ලන්න. බබෙක්. කෙල්ල අඬමින් සිනාසෙමින් කීවාය. සාගර ඇයව වඩා ගත්තේය. ඒ තරම් ඔහුට සතුටය. දෙන්නම්කෝ බබ්බු දෙන්නෙක්. දුවකුයි පුතුකුයි. ඔහේ මූණ ලං කරගෙනම බොහෝ වෙලාවක් උන්නේය. ඊටත් පසු ඒ වෙවුලන් ලවන් එකට මුසුවේ. හන්තානේ අමු අමුයේ බලා සිටිද්දි ඒ දෙතොල් පුදුමාකාර වේගයකින් එකට වෙලී පැටලි තද වී ගියේ. සාගර දෙතොල්පට ඒ දෙතොල්පට වලින් මුදාගෙන බැලුවේ ඒ දැස් දෙසය. අඩවන්ව රතුයේ තිබූ කෙල්ලගේ දැස් වලින් ගැලුවේ ආදරයේ මුසු අනුරාගයකි. ඔහේ නල්ලත් දෙකම් මුලත් හිසත් එක දිගට සිපගත්තාය. ඉඹලා එපා වෙන්නේ නැහැ. ඇසේ කොඳුරාමෙනි. ඔහු දෑඟිලි ඒ රත්තු කොපුල් මත තබාගෙන ඒ මොහොන රසවින්දේ. ජීවිතේට ලැබුණු රත්තරම්ම සන්තකේ මේය. වටිනාම වත්කම මේය. කවදාහරි මට ලැබෙනවයි කියලා මං දැනගෙන උන්නා. මාව අරමුණ යහපත් නම් සටනින් පරදින් නෑලු. නේද රත්තරන්? මෙච්චර ඉක්මනට මේ සටන දිනයි කියලා මං හිතුවේ නෑ. දෙයියෝ එච්චර ප්‍රමාදුනේ නෑ. එහෙම කළා නම් දෙයියොත් පවක් කරගත්ත වෙනවනේ. සාගර ලී බංකුවේ වාඩිවි ඇයෝඩෝකින් වාඩි කරවා ගත්තේ. සපුව ඕගේ ගෙල වටා වමත යවා ගත්තාය. ඔහු මොහොතකට ඒ ලැමද මත මුහුණ තබා ගත්තේ. සාගරයියේ වෙලාවක අම්මටයි තාත්තරයි දානයක් දෙමු. මාත් හිතුවා ඒ දෙන්න කොහේ හරි ඉඳගෙන පුතා දිහා බලාගෙන ඇති. දැන් දුව දිහාත් බලාගෙන ඇති. මට හීනෙන් පිනිපිනි කිව්වානේ. මොනාද? හැම දෙයක්ම ඉක්මනට හරියයි කියලා. ළඟදී තම්මව හීනෙන් දැක්කා. සපුවේ මුහුණ මත සුරතේ අත්ල තබා පිරිමැත්තාය. මේ ජීවිතේ තමාගේ නොවේදයි කියා සිතෙද්දි සිතට දැන්න සතුට නිමක් නැත.